සාදරයෙන් පිළිගන්නවා SR Host Hotel ගේ YouTube channel එකට SR Host Hotel ගේ web පිටුවටත් මම සුජිත් රණසිංහ. ඔන්න වෙන්ද වගේ අදත් මම අලුත් ක්‍රියාකාරකමකින් ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. අද මම කතා කරන්න යන්නේ Bluetooth මගින් ක්‍රියා කරන කාර් එකක් කොහොමද හදන්නේ කියලා. දැම්මගේ ඇති තියෙනවා සම්පූර්ණයෙන්ම එකලස් කරගත්ත Bluetooth මගින් ක්‍රියා කරන කාර් එකක්. මේ කාර් එකේ චැසි එක සම්බන්ධව මම වෙනමම කතා කරා ආටිකල් එකකදී. ඒ ආටිකල් එකේ link එක මම මේ description එකේ දාලා තිනවා පහලින්. මෙතනදී මම කතා කරන්නේ චැසි එක හදාගත්තට පස්සේ ඊට පස්සේ මම මේකට භාවිතා කරන උපාංග සම්බන්ධව තමයි මම ඔයගොල්ලන්ට කතා කරන්නේ. අපි චැසි එක හදනකොට මම ඔයගොල්ලන්ට පෙන්නුවා Arduino board එකක් මම මේකට සවි කරා. ඒ වගේම motor drive එකක් සම්බන්ධ කරා. ඒ වගේම බැටරි දෙක switch එකක් දාලා මේ basic චැසි එක මම හදා ගන්න විදිය ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒ චැසි එකටම මම තවත් උපාංගයක් එකතු කරා HC05 කියලා Bluetooth module එකක්. මේ Bluetooth module එක භාවිතා කරලා තමයි මම මේ කාර් එක පාලනය කරන්න හදන්නේ. ඒ වගේම මොබයිල් ෆෝන් එකක මොබයිල් ඇප් එකක් භාවිතින් තමයි මම මේ ක්‍රියාකාරකම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ඔයාලට මම වීඩියෝ එක දාලා තිබ්බා මුලදීම. ඒ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කම මොබයිල් ඇප් එකේ කොහොමද මම දකුණට වමට ඉස්සරහට පසුපසට මේක ධාවනය කරවන්න කියලා. අපි බලමු දැන් මේකේ කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා. ඒ වගේම පරිපත්ත සටහන මම දාලා තිනවා පේජ් එකේ කෝඩ් එක පේජ් එකේ දාලා තිනවා. ඔයගොල්ලන්ට කොපි කරලා පේස්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ට්‍රයි කරන්න ස්ටෙප් බයි ස්ටෙප් මේක කියවලා කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධය ලබා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙන කටයුත්තකට ඒක යොදා ගන්න ලේසි. උත්සාහ කරන්න ලයින් එක කියවන්න කෝඩින් එකේ කියවලා ඊළඟ ඕගොල්ලෝගේ නව නිර්මාණයකදී කොහොමද ඒක මොඩිෆයි කරලා හරි එහෙම නැත්නම් අලුතින් දෙයක් ලියන්නේ කොහොමද කියන දේ උත්සාහ කරන්න කොයි විදිහටද කරන්න පුළුවන් කියලා. අපි දැන් බලමු මේ උපාංග එකින් එක කොහොමද එකිනෙක සම්බන්ධ කරන්නේ ඊට පස්සේ කොහොමද මේකට අදාළ කෝඩ් එක අපි ලියාගන්නේ කියලා. ඔන්න මම ළඟ හදාගත්ත චැසි එකක් තියෙනවා. මේ චැසි එක හදන හැටි මම ඔයගොල්ලන්ට කියලා දුන්න කලින් වීඩියෝ එක ඒ වීඩියෝ එකේ description එක මම පහල දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මෙතනදී මම භාවිත කරලා තියෙනවා Arduino Uno board එකක්. ඒ වගේම motor drive එකක් use කරලා තියෙනවා. බැටරි දෙකක්, switch එකක්, ඒ වගේම පොඩි බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිත කරලා තියෙනවා. මේ බ්‍රෙඩ් බෝඩ් එකක් පොඩි එකක් මම සවි කරගෙන තියෙන කාර් එකට අපි අමතර උපාංගයක් සවි කරලා මොකක් හරි ක්‍රියාකාරකමක් කරනකොට ඒක සමුනා ගැනීමේ ලේසියට තමයි මම වෙනම බ්‍රෙඩ් බෝඩ් එකක් සවි කරගෙන තියෙන්නේ. හරි, එහෙනම් දැන් අපි බලමු කොහොමද මෝටර් ඩ්‍රයිව් එක Arduino Uno බෝඩ් එකට සවි කරගන්නේ කියලා. මෙතන තියෙනවා IN1 ඉඳලා 4 වෙනකම් මම ඒ පින් 4 පිළිවෙලින් 4 5 6 7 කියන Uno බෝඩ් එකේ පින්ස් වලට සවි කර ගන්නවා. පිළිවෙලට සම්බන්ධ කරගත්තාම ලේසි. දැන් මම එකේ ඉඳලා 4 වෙනකන් සවි කරලා තියෙනවා. ඉස්සලාම ඉන්නේ රතු. එතකොට මම රතු පින් එක රතු වයර් එක සම්බන්ධ කරනවා 4ට 2ට 5 6 7 විදිහට මම පිළිවෙලින් සවි කර ගන්නවා. දැන් අපිට තියෙන්නේ Bluetooth මොඩියුල් එක සවි කරගන්න. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මේ Bluetooth මොඩියුල් එක. මේක ඇවිල්ලා HC05 කියන Bluetooth මොඩියුල් එක. ඔයගොල්ලන්ට මේක ලං කරලා බැලුවොත් එම ඔයගොල්ලන්ට පේනවා මේකේ RX pin එක, TX pin එක, ඒ වගේම ground pin එක, VCC pin එක දෙපැත්තෙන් තියෙනවා. state කියලා පින් එකක් නැති වුණාට එතන සම්බන්ධතාවයක් ඇති කරන්න පුළුවන් විදිහට අපිට තියෙනවා line එකක්, EN pin එක. අපි වැඩියෙන්ම මෙතනද බොහෝ වෙලාවට අපි භාවිත කරන්නේ මේ මූලික pin 4 විතරයි. RX pin එක, TX pin එක, ඒ වගේම ground pin එකයි, VCC එකයි. මෙතනදී අපි භාවිත කරන voltage එක තමයි 3.5
5 ඒ කියන්නේ Arduino board එකේ ඔයගොල්ලෝ දන්නවා අපිට තියෙනවා 3.3 තියෙනවා ඒ වගේම 5 watts තියෙනවා මෙතනදී මම පාවිච්චි කරන්නේ 3.3 කියන pin එක තමයි මම මේ Bluetooth module එකට විදුලිය ලබා දෙන්න භාවිත කරන්නේ හරි එතකොට දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා RX pin එක TX pin එක මේ දෙක මාරු කරලා තමයි අපි සම්බන්ධ කරන්නේ Arduino board එකට ඔයගොල්ලන්ට පේනවා මෙතනදී Arduino board එකේ තියෙනවා බිංදුව RX එකත් බිංදුව RX RX pin එකත් ඒ වගේම එක TX pin එකත් විදිහට අපි Bluetooth module එකේ තියෙන RX pin එක Arduino board එකේ TX pin එකට Arduino board එකේ RX pin එක Bluetooth module එකේ TX විදිහට මාරු කරනවා මාරු කරලා තමයි සවි කරගන්නේ දැන් අපි බලමු කොහොමද මේක සවි කරගන්න කියලා හරි ඔන්න දැන් මෝටර් ඩ්‍රයිව් එක මම සවි කරගෙන තියෙනවා මම ඔයගොල්ලන්ට කිව්වා Bluetooth module එකේ Bluetooth module එකේ RX pin එක Arduino board එකේ TX එකට Bluetooth module එකේ TX pin එක Bluetooth module Arduino board එකේ RX විදියට සවි කරගන්න කියලා. ඊට පස්සේ මම Bluetooth module එකේ VCC pin එක VCC pin එක මම සම්බන්ධ කරනවා 3.3 කියන pin එකට Arduino board එකේ. ඒ වගේම Bluetooth module එකේ ground එක board එකේ තියෙන ground එකකට සවි කරනවා. හරි. දැන් මම භාවිත කරන්න හදන්නේ මේ බැටරි දෙකේ current එකම තමයි Arduino board එකටත් මම use කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධානම දේ මෙතන තියෙන අපේ motor drive එකේ ground එක සම්බන්ධ වෙන්න ඕනේ Arduino board එකත් එක්කලා. මම එකක් සවි කර ගන්නවා තියෙන ග්‍රවුන්ඩ් එකකට. හරි. දැන් එතකොට මම භාවිතය කරන්නේ මේ බැටරි දෙකේම කරන්ට් එක. මම මෙතනදී භාවිතය කරනවා 5 volts කියන output එක motor drive එකේ තියෙන ඒක මම මෙතන win කියන ලයින් එකට දෙනවා pin එකට දෙනවා Arduino board එකේ. හරි. මම මේක දැන් power on කරොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. motor drive එකේ indicator එකත් එක්කලාම Arduino board එකේ indicator එකත් දැල් වෙනවා. ඔන්න කාර් එක සම්පූර්ණයෙන්ම එකලස් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ කෝඩ් එක අප්ලෝඩ් කරන්න. කෝඩ් එක අප්ලෝඩ් කරනකොට ඔයාලා හොඳට මතක තියාගන්න මේකේ RX pin එක RX pin එක ගලවලා පොඩ්ඩක් සම්බන්ධතාවය විසඳි කරන්න අපි කෝඩ් එක අප්ලෝඩ් කරන වෙලාවට. අප්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ ආපහු ඒ සම්බන්ධතාවය නැවතත් ඇති කරන්න. ඒ වගේම ඕගොල්ලෝ මේක ෆෝන් එකකට කනෙක්ට් කරගන්න උත්සාහ කරනකොට සමහර ලාවට කනෙක්ට් නොවෙන්න අවස්ථාව තියෙනවා. ඒ වෙලාවට ඔයා මෙතනින් ආපහු RX pin එක ගලවලා ආපහු කනෙක්ට් කරන්න. එතකොට කනෙක්ට් වෙයි. දැන් අපි බලමු මේකේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද මේකට අප්ලෝඩ් කරන්නේ කියලා. ඔන්න මම එකලස් කරගත්ත කාර් එක පරිගණකයට සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් මම බලන්න ඕනේ මේ පරිගණකයට හරියටම මේ බෝඩ් එක සම්බන්ධ වෙලාද කියලා. ඒක අපි බලන්නේ මම කලින්දු කිව්වා tools වලට ගිහිල්ලා port එක සලම් select කළාද බලන්න. port එක මගේ computer එකේ select කළා තියෙන com4 කියලා. ඒ වගේම අපි භාවිත කරන board එක හරියටම මෙතන select වෙලාද කියලා බලන්න. මේක Arduino Uno කියලා select වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මගේ article එකේ web පිටුවේ තියෙන code එක ඔයගොල්ලන්ට copy කරලා මෙතන paste කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේක මුලින් ඉඳලා අගට ලියා ගන්නත් පුළුවන්.
හරි දැන් බලන්න මේ කෝඩ් එකේ මම පළවෙනියටම ලියලා තියෙන්නේ char capital l කියලා තමයි මම ලියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ setup එකට උඩින් මම ලියාගෙන තියෙනවා. මේකේ අදහස වෙන්නේ මේ l අකුර character එකක් save කරගන්න පුළුවන් object එකක් විදිහට මම හදාගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ මම තියෙනවා මේ 4 5 6 7 කියන pin 4 output එකක් විදිහට pin mode එක හදාගෙන තියෙනවා. ඔයාලට මතක ඇති motor drive එකේ in 1 2 3 4 කියන pin 4 පිළිවෙලින් Arduino board එකේ 4 5 6 7 කියන pins වලට මම සම්බන්ධ කරගත්තා. එතකොට මේ 4 5 6 7 කියන pin 4ම output විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට serial begin කියලා 9600 විදිහට board rate එක මම සඳහන් කරලා දෙනවා. මේක තමයි default එන්නේ. මෙතනදී මේ board rate එක අපි භාවිත කරන්නේ මොකද serial communication එකක් මෙතන තිය සිද්ධ වෙනවා. Bluetooth module එකත් එතන ගියාම අපි serial monitor එක පාවිච්චි කරනවා. serial monitor එක කියලා කියනකොට පේනවා මෙතන මේ දකුණත පැත්තේ තියෙනවා serial monitor එක. මේක click කරාට පස්සේ වෙනමම window එකක් එනවා. මෙතනදී බලා ගන්න පුළුවන් මේ board rate එක 9600 විදිහට select වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු මෙතන මේ loop එකේ මොනවද තියෙන්නේ කියලා. මම ඔයගලන්ට කිව්වා මේ l අකුර මම character එකක් save කරගන්න පුළුවන් විදිහට පත් කරගෙන තියෙනවා මොළොදිම කියලා. මම මෙතනදී කියලා තියෙන්නේ මේ l අකුර යම් කිසි අගයක් තියෙනවා නම් මේ අගය read කරලා ඒක ඊළඟ line එකේ ලියන්න කියන එක තමයි මෙතනදී මේ පළවෙනිම ලියාගෙන තියෙන්නේ. ඊට පස්සේ පේනවා මේ l අකුර e අකුරට සමාන නම් මේ car එක move forward motor ඔක්කොම ඉස්සරහට කරකවන්න කියන එකත් ඒ වගේම මේ l අකුර e අකුරට සමාන නම් මේක reverse කරන්න කියන එකත් l අකුර d අකුර නම් මේක right side එකටත් b අකුර આવොත් එහෙම left එකට හරවන්නත් ඒ වගේම c අකුර આવොත් එහෙම මේ කාර් එක නවත්තන්න කියන එකත් තමයි මේ මෙතනදී ලියලා තියෙන්නේ. අපි දැන් බලමු මේ ඉංග්‍රීසි අකුරු ටික කොහොමද ආවෙ කියලා. මම ඔයගලන්ට කිව්වා මේ කාර් එක control කරන්නේ bluetooth මගින් ඒ වගේම මොබයිල් ඇප් එකක් භාවිත කරලා කියලා. මේ මොබයිල් ඇප් එක මම මෙන්න මේ විදිහට ඕගොල්ලෝ පෙන්වන්න මේකේ තියෙනවා මේ bluetooth කියලා කහපාට බටන් එක. මේක press කරොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මොනවාද තියෙන device කියලා පෙන්වනවා. HC05 කියලා කියන්නේ මම කාර් එකට සවි කරලා තියෙන bluetooth module එක. මේක press කරාට පස්සේ මේකේ සම්බන්ධතාවය ඇති වෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්න මොකද්ද වෙන්නේ කියලා serial monitor එක open කරලා මම මේකේ උඩ ඉතලේ press කරොත් එimhe ඔයගලන්ට පේනවා ඒ අකුර ආවා. ඒ වගේම පහළ තියෙන එහෙම නැත්නම් reverse එකට ගන්න button එක press කරොත් එimhe ඊ අකුර ආවා. ඒ කියන්නේ එතකොට මේ buttons අපි press කරනකොට යම් කිසි letter එකක් pass වෙනවා කාර් එකට. මේ bluetooth module එකේ receiver එකෙන් මේ letter එක අල්ලගෙන ඒක එවනවා bluetooth sorry අපේ Arduino board එකට. එතකොට Arduino board එකකින් අපි එයාට උපදෙස් දීලා තියන්න ඕනේ මෙන්න මේ letter එක આવොත් එම් මෙන්න මේ දේ කරන්න කියලා. සරලව කිව්වොත් එම අන්න ඒ දේ තමයි වෙන්නේ. දැන් මේ කාර් එකේ අපි වම් අත පැත්තේ තියෙන button එක press කරොත් එම එතකොට b අකුර. ඒ කියන්නේ වමට හරවන්න නම් b අකුර කියන letter එකක් යන්න ඕනේ bluetooth receiver එකට යන්න ඕනේ. receiver එකෙන් මේක මේ letter එක අරගෙන මේ Arduino board එකට එයා එවනවා මෙන්න මේ letter එක තමයි කියලා. එතකොට අපිට program එකේ අපි ලියලා තියනවා හරි e අකුර આવොත් එහෙම ඔයා මේ දේ කරන්න. a අකුර આવොත් එම මෙන්න මේ දේ කරන්න. d අකුර આવොත් එහෙම මෙන්න මේ දේ කරන්න කියලා අපි මේ function එකක් ලියලා තියනවා මේ විදිහට ක්‍රියා කරන්න ඔයා මේ bluetooth module එකට යම් කිසි letter එකක් આવොත් කියලා. ඕක තමයි සරලවම මේකේ මේ program එකේ කියලා තියෙන්නේ. මම හිතනවා මේ program එකේ හරි ලේසි program එකක්. ඔයගොල්ලෝ තේරුම් ගන්න ලේසියි කියලා. මේක කාර් එකකට විතරක් නෙමෙයි. මේ මූලික අදහස අරගෙන ඔයගොල්ලෝ වෙන ක්‍රියාකාරකමකට වුණත් භාවිත කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලෝන්ගේ හිතන විදිහයි මේ program එක හරියාකාරව ලියන විදිහයි. දැන් අපිට motor එකක් වෙනුවට අපිට පුළුවන් bulb එකක් දල්වන්නයි ඒක නිවා දමන්නයි මේ bluetooth මාර්ගයේ. ඒක ඔයගොල්ලෝ හිතන විදිහයි ඔයගොල්ලෝ ලියා ගන්න විදිහයි අනුව ඒක වෙනස් කර ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේක upload කරන්න. upload කරලා අපි මේ කාර් එක ආයෙ බාරක් ධාවනය කරලා බලමු.